ජනාධිපති වර්ණයේදී රාජකාරී කළ යුතු ආකාරයේ හා ජනාධිපති වර්ණයේ විධිමත්ව පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම තේරීම් බාර නිර්ධාරින් මෙන්ම සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසම් සභාව වෙත කැඳවා තිබුණා. මේ අතර එළඹෙන සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපති වර්ණයට අදාළ ඇප මුදල් බාර ගැනීම අගෝස්තු 14 වෙනිදා මධ්‍යාහ්න 12ට අවසන් වෙනවා. අගෝස්තු 15 වෙනිදා නාම යෝජනා බාර ගැනීමට නියමිතයි. මෙවන විට අපේක්ෂකින් 14 දිනක ඇප මුදල් තැන්පත් පිළිගත් දේශපාලන පක්ෂ 8ක් ඇප තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ. මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ වලින් හෝ එහෙම පැමිණිලි මොන හරි ලැබිලා තියෙනවද? නැහැ, අපිට කිසිම දේශපාලන පක්ෂ ආකාරය පැමිණිලි ලැබිලා නැහැ. මැතිවරණ ආරවුල් निराකරණය කිරීමේ මැදිහත්සන් යම් ආකාරයේ ලියකියවිලි ලැබිලා තියෙනවා. සමහර ඒවා යම් ඉල්ලීම්, ඒ කියන්නේ ස්ථාන මාරුවීම් සහ එවැනි ක්‍රියාකාරවලද ඉල්ලීම් තියෙනවා පැමිණිලි නෙවෙයි. නමුත් අපිට ලිපි විදිහට ගත්තොත් පැමිණිලි ක්‍රියා තමයි ගොඩක් මාධ්‍ය සඳහන් කරලා තිබ්බේ. ඒක තමයි පැමිණිලි 160ක් 170ක් වගේ තියෙනවා කියන කාරණාව. විශාල පැමිණිලි සංඛ්‍යාවක් අපිට ලැබෙන්නේ නැහැ. පළවෙනිල්ල තමයි මාධ්‍යෙන් කරන්න තියෙන්නේ නිදහස් සහ සාධාරණ මැතිවරණ පවත්වන බලාපොරොත්තු වෙන්නේ මේ සඳහා ජනතාවගේ මනස විකෘති වන ආකාරය ඍණාත්මක දේවල් දිගින් දිගටම මාධ්‍ය තුලින් ඉදිරිපත් කරන්න එපා. බොහෝ වෙලාවට අපි දකින දෙයක් තමයි අපි සාකච්ඡාවල අපි කතා කරන දේ නෙවෙයි, අපි ලියන දේ නෙවෙයි, අපි කියන දේ නෙවෙයි මාධ්‍ය තුල ප්‍රධාන ප්‍රවෘත්ති වෙන්නේ. විශේෂයෙන් මම ඉල්ලීමක් ගන්නේ මාධ්‍යට ප්‍රවෘත්ති පළ කරන්න, නිකන් අවට ගියාට යන ඕපාදුපස එවැනි දේවල් පළ කරන්න එපා. මාධ්‍යවේදීන් ඇතුළු ඇතැම් කණ්ඩායම් වලට තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාවල ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. අවසාන ජාතිවරණයට එක බැලුවොත් ලක්ෂ 11 විතර ප්‍රමාණයක් අලුතෙන් මේ ජාතිවරණය ඡන්ද දානවා.